සුබ දවසක් කියලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගෙත් එක්ක එක්තුලා ඉන්න ඔබ සියලු දෙනාම. කලින් වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා ග්‍රීක් කීම හදන හැටි කියලා දෙනවා කියලා. එනිසා මම අද ඔයාලට ග්‍රීක් කීම හදන හැටි කියලා දෙනවා. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි බලමු කොහොමද ග්‍රීක් කීම හදන්නේ කියලා. මම මුලින්ම කරන්නේ භාජනයට ඔලිව් ඔයිල් ටිකක් දාගන්න එක. ඊට පස්සේ පොඩි කරගත්ත මේ ටික භාජනයට දාගන්නවා. මේ වෙලාවේදී මම සුදු ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ herbs මන්දල් ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් ටිකක්. එසේ යල්ල හොඳින් කලවම් කරගත්තට පස්සේ මම මෙතනදී ලුණු ටික එකතු කරගන්නවා. මම මෙතනදී ලුණු චූටිවට තමයි කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම තක්කාලි කෙඩියක් මේ විදිහට ගාගෙන ඒ තක්කාලි ටිකත් මස් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම තක්කාලි සෝස් ග්‍රෑම් 300 කුත් එකතු කරගන්නවා. මන් දැන් සීනි එකතු කරගන්නවා. මන් සීනි එකතු කරගන්නේ දාගත්තු තක්කාලි සෝස් වල අමු ගතිය යන්න. ඊට පස්සේ මම වතුර කෝප්පෙකුත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය ගානකට වතුර හිඳන එක තවත් ටික වෙලාවක් ලිපේ තියාගන්න. දැන් මගේ ග්‍රීක් කීම එක හදලා ඉවරයි. ඊට පස්සේ මම අන්තිමට මේකට මින්ට් කොර ටිකක් හීනියට කපාගෙන මේ විදිහට එකතු කරගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත ග්‍රීක් කීම එක. ඔයාලට පේන්න ඇති හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. මං හදාගත්ත ග්‍රීක් කීම එක ස්පගෙති ටිකක් එක්ක තමයි මම රස බලන්න යන්නේ. ග්‍රීක් කීම භාවිතා කරලා අපිට විවිධ කෑම ජාති හදාගන්න පුළුවන්. ඒ දේවලුත් මම ඔයාලට ඉදිරි වීඩියෝ වලදී කියලා දෙන්නම්. එහෙනම් ඔයාලත් මේ විදිහට ග්‍රීක් කීම හදලා රස බලන්න. මගේ වීඩියෝ එකත් එක්ක එකතුලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.